හමුණුනට එක මිටකට සුබනකතට රටලනුවට අගමුණුරට එක මිටකට සුබනකතට රටලනුවට පුනරුදයෙන් එතෙර අපිට තේමාවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල ලිදැක්වීම අවස්ථාවට එක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. ජාතික ජනබලවේගයේ නියෝජිතින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික ජනබලවේගයේ විදියට අපි අතීතයේ සිටම අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් දකින්නේ හුදු ආර්ථික බලවේගයක් ලෙස නෙමෙයි. ඔය රට විරෝ කියන්නේ තින් ඩොලර වෙන නිසානේ. නෑ අපි හිතන්නේ ඔබ දේශපාලන බලවේග මිලියන් 3ක් පිට රට හිටියට අති බහුතරය ශ්‍රී ලාංකේ පුරවැසි. උන්ගේ ඥාතිකම් උන්ගේ මුල් තියෙන්නේ මේ රටේ. උන් ජීවත් වෙන්නේ මේ රටේ. අපි තේරුම් ගන්න හිටියා පක්ෂයක් දේශපාලන ව්‍යාපාරයක් විදියට විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට යොදා ගන්නවා වගේම ඔවුන් දේශපාලන බලවේගයක් ඔවුන් එම රටවල් වල හරි ඒ මානව සම්පත හරියට කනෙක්ට් කරන්න අපි ජාතික ජනබලවේගය ලෙස කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. විදේශගත වෙන සියලුම ශ්‍රී ලාංකිකයන් අපේ පාලනයකටදී ලංකාවට එන්න ඕන කියලාවත් එහෙම වෙන්නේ නැහැ. ලෝකේ ඉතාම දිනු රටවල් වල උනත් ඒ රටවල් වල පුරවැසියන් වෙනත් රටවල් වල සේවය කරන එක තවරුදු 100ක් 200ක් යනකොටත් එහෙම වෙයි. කොහොමද මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ මාතෘභූමිය ගොඩනගන්න යොදා ගන්න කෙනෙක් වගේම එම රටවල් ඇතුලේ අපි ගෝලීයකරණය වෙනවා වගේම අපිත් බලන්න ඕන ගෝලීයකරණයටත් ලංකාවෙන් රසක් එකතු කරා. අනුර සහෝදරයා කියන්නේ වැඩපිළිවෙලක්. එම වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම තුළින් අපේ ආරමුණම වෙන්නේ මොනවද ලංකාව ඔබ වෙනුවෙන් කරන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ විදේශගත වෙන අයගේ රැකියාවන් සඳහා එයාගේ බැලුවොත් ප්‍රධාන කරුණු තුනක් තමයි අරමුණු හිටියද තියෙන්නේ. එකක් නිවාසයක් හදා ගැනීම, දෙක වාහනයක් මිලදී ගැනීම, තුන දරුවන්ට ඉගැන්වීම. ඒ නිවාසයක් ඉදිකර ගැනීම පිළිබඳ බලාපොරොත්තු බොහෝ අයට ඉටු වෙලා නැහැ. ඈත ගම්වලට ගිහිල්ලා බැලුවොත් අපි දකින බාගෙට හදපු ගෙවල්, බාගෙට වහල ගහපු ගෙවල්, බාගෙට බිත්ති ඔසවපු ගෙවල් තිබෙනවා. අවුරුදු කීපයක් තමගේ ඥාතීන්ගෙන් තමගේ දරුවන්ගෙන් තමගේ බිරිඳකින් එමත්ත තමගේ ස්වාමියාගෙන් තමන්ගේ උපන් පරිසරයෙන් ඉවත් වෙලා අවුරුදු කීපයක් වැඩ කරා නිවාසයක් ඉදි කරගන්න සමත් වෙලා නැහැ. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙල ඇතුළේ සලසුම් කරලා තිබෙනවා. ඒ ප්‍රාර්ථනය ඉටු කර ගැනීම සඳහා සහනනාය යෝජනා ක්‍රමයක් හා ඒ අධීක්ෂණය කිරීම සඳහා වැඩසටහනක් අපි හදනවා. උන්ගේ අපේක්ෂාවන් අපි ඉටු කර යුතුයි. දෙවනුව ගත්තොත් දරුවන්ට ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්නේ. ඇත්තම ගත්තොත් ගම්වල නම් සැලකිය යුතු ප්‍රමාණකින් දරුවන්ට උගන්වලා නැවී තිබෙන්නේ දරුවන් බිඳ වැටිලා තියෙන්නේ. මොකද බිරිඳ විදේශගත වුණාට පසුව අම්මා විදේශගත වුණාට පසුව අම්මාගේ රැකවරණ නැතුව හැදෙන දරුවෙක් කොහොමද? බොහෝ දුරට ඒ දරුවා හදන්න බල කරලා තියෙන ආච්චිගේ රැකවරණයට තියෙන්නේ. එනිසා ඇත්තටම සැලකිය යුතු ප්‍රමාණකින් දරුවාගේ අධ්‍යාපනය පිළිබඳවත් සාර්ථක වෙලා නැහැ. එනිසා අපි අධ්‍යාපන වැඩපිළිවෙළත් අපි ඇතුළු කරලා තිබෙනවා. කොහොමද අපි මේ විදේශගත වෙන දෙමව්පියන්ගේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තියෙන බලාපොරොත්තු ඉටු කරන්නේ කොහොමද? ඒ සඳහා පාසල් නොවන දරුවෝ ඉන්නවා නම් ඒ පාසල් කරා ගෙන යාමේ වැඩසටහනක් අපි හදන්න ලෑස්ති. තුන්වෙනි වාහනයක් මිලදී ගැනීම. මම හිතනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ දියත් වෙන මූලික පරීක්ෂණයන් කීපයක් අතර පළවෙනි පරීක්ෂණය තමයි මේ වාහන බලපත්‍ර දීමේදී සිදු වී තිබෙන අක්‍රමිකතාවන් සෙවීම. සාක්ෂි අපි ගව තියෙනවා. ඒක අපි විධිපත් කරලා ඒ ලබා දිය යුතු කෙනෙකුට ලබා දීම සඳහා අවශ්‍ය වෙන වැඩසටහන අපි සකස් කරන්න ඕනකම. සාමාන්‍යයෙන් අපි හැමදාම කතා කරනවා මේ විදෙස් ගත වෙලා අවුරුද්දකට යන්නේ ආපහු වෙන්න බලාගෙන. හැබැයි ඇවිල්ලා ආයි මාස කීපයක් යනකොට අර එකතු කරගත්තු මුදල් ඔක්කොම නැති වෙලා ආයන්න බල කරන. එනිසා අපිට අවශ්‍යයි මේ මුදල් ප්‍රමාණය හොයාගෙන එන හැට යම් මඟ පෙන්වීමක් දෙනවනේ මෙන්න මෙවැනි ව්‍යාපෘතිකට ඔබ ආයෝජනය කරන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ හැම දරුවෙක්ගේම ආයෝජනය පිළිබඳව විධිමත්ව සැලැස්වක් හදලා ඔවුන්ට ස්ථීර ආදායමක් ලැබෙන ආකාරයෙන් තමන්ගේ මුදල් ඉජීම සඳහා අවශ්‍ය වෙන පරිසරය හදනවා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රට අනුරට ජනරැලි මාලාවේ තවත් රැලියක් හංවැල්ලේදී පැවැත්තුණා. පියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් නදවත් ගැහෙන රාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා. අපේ රට අවශ්‍ය මොකද්ද? ප්‍රතිපත්තිගරුක දේශපාලනය. අන්න ඒක මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ ජාතික ජනබලවේගය විතරයි. ජාතික ජනබලවේගය ආණ්ඩුව අපි ආපු හැටි පාර්ලිමේන්තු බලය අරගෙන තා කෙටි කාලයක් ඇතුළු නීති සම්පාදනය කරනවා. දැන්ටත් නීති තියෙනවා. ඒ නීති තවත් ශක්තිමත් කළ සම්පාදනය කරනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. ඕනත් එහෙම එකක් මේ රට ගොඩනගන්න ඉස්සරලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ පණින්නේ මොකටද? ජනතාව ගැන හිතලද? රට ගැන හිතලද? සල්ලි වලට. එහෙනම් අපේ රට දේශපාලනය කරන මොන වගේ දේශපාලනද? තමන් ගැන, තමන්ට සල්ලි ගැන, තමන්ට දේපල ගැන, තමන්ගේ වරප්‍රසාද ගැන, තමන්ට තනතුරු ගැන හිතන දේශපාලනයක් නෙවෙයි අපිට ඕනා.
අපේ රට වුණ දේශපාලනය පොදු ජනයා ගැන හිතන රට ගැන හිතන අලුත් දේශපාලනයක් අපේ රට ඕන අන්න ඒ දේශපාලනය තමයි ජාතික ජනබල වීම අපි මේ ඡන්ද ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ මේ රටේ පොදු ජනයාගේ සහාය හා පොදු ජනයාගේ විශ්වාසය මත අපි උත්සාහ කරනවා අපේ කර්මාන්ත කර ව්‍යාපාරික එළියට ගෙනියන්න ඒකට ආණ්ඩු උදව් කරනවා අපි ආරම්භයේදී දැනට වේගෙන් වර්ධනය වෙමින් තිබෙන වෙළඳපොළ අප්‍රිකානු කලාපී ඒ රටවල් ගණනාවක වෙළඳ තානාපති කාර්යාලය ආරම්භ කරනවා ආරම්භ කරලා අපේ කර්මාන්ත කරුවට ව්‍යවසායකට අලුත් කර්මාන්ත අලුත් අවස්ථා අලුත් භාණ්ඩ වෙළඳපොළ ලෝකෙන් හොයලා දෙනවා ඒ නිසා පැති කීපයකින් අපි කල්පනා කරලා තියෙනවා අපේ මැණික් සම්පත පුල්මුඩේ කණිජවලි සම්පත එප්පාවල පොස්ෆේට් නිධිය මහා වටිනා මිනරල් නිධිය මේ ආදී සැලසුම් ටික අපි හදලා තියෙනවා අපි අධ්‍යාපන විශාල වෙනස්කම් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔක්කොම අවුරුදු කීපයක් ඇතුළත අපි පොරබදලා සාර්ථක ගෙනිච්චොත් අපේ රට මෙතනින් උඩට ගේන්න පුළුවන්